බස්නා හිරහිඳදල නැගනහිර දක්වාම දියුණු දියුණු මේ බාධකයතිමුණ. මේවා අගලක්ෂ බැම්මක් පමණක් නෙවෙයි යට කරන්නට පුළුවන් සෑම බාධකයක්මකට ඇත්තුලත් කලති වුණවා. මේ බාධක කදාගෙන තමයි අපේ රණවිරෝ ක්‍රමි නිදිරයටටක. බාදකේ කඩන්නට හරි ඉදිරියෙන්ම පෙළගැහිල ඉන්න සෙබල. ඔහු දන්නවා මේ බාදකය ගන්න අවස්ථාවේදී අනි වාරෙන්ම තමම් මියය යනවා. එමනත්න් තමන් ආබාධිතයක්න කිය. ඒ අනුව තමයි කමල් කියපු පන්දාස් ධාන ජීවිතය පපුූජකරේ. නවද නමු ඒ सेබලා ඔබ වෙනුවෙන් ඔබගේ ජීවිතය ජීවත් කරන්නට ඔහුගේ ජීවිතය පूजा කර මෙවැනි තරුණයන් සමාජ ීව මම විශ්වාස කරනවා ඉදිරි පරම්පරාව වෙනුව ඒ පරම්පරාවටත් ඉදිරි පරම්පරා වෙනුවෙන් අපේ රට යහපත් මාර්ගයකට ගන සඳහා තමන්ගේ ජීවිදධය පරදුවට තබල ක්‍රියා කිරීම අවශ්‍යයි කියල විශ්වාස කරන්න ජනතාවත් अ समाज्य जीवෙන मैंनेතු ंद තමයි अ विदतुन कीनेතු වෙला थील में अञते मेराට इ विदवतुन वपारन थारण ला ව जीवत्वීම सुदस

තිත්ති ලා ක්‍රියා කරන නාකාරය මේවා පිළි බඳව අපිට තිබෙන වගකීමයිටු කිරීම සඳහා එකතුම වීමටයි. අපි දත්්‍යයන්න එකතු කල්ල එවා විශ්ලේෂණය කල්ල එවා සංවාධයට භාජනය කල්ල මෙවැනි සම්මන්ත්‍රන පවත්වලි බලාපොරත් වෙන්නේ මේ සේම අංශයකන්න වැදගත්ව නවු හරී කල හිතන්නට පුළුවන් ප්‍රතිපත්තිසා ක්‍රමවයේදයන් ඉදිරි පාලකයන් ඉදිරිෙන ආ්ඩුවකට පාවිච්චි කරන්නට පුළුවන් වෙනරදියට සකස් කිරීමයි. මෙවැනි සම්මන්ත්‍රකින් නෙවෙයි මේ නෙවෙයි ආරම්භය මිංගිසල සම්මන්ත්‍රන කීපයක් පැවැත්තුව විසාකච්චබූ කවත්තල තිබෙනවා. මේ සම්මන්ත්‍රණයෙන් පසුව තවදුරටත් ඉදිරියට ගැනහිල්ල. මේ රටක් පාලනය කිරීමට වැදගත් වන්නාව. මේ ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීමයි මේ වයත් මගතුල බලාපර. ි ලාවරත් අපි විශවාස කරනවා मेරටයින් වියතුන් බුද්ධිමතුන් ව්‍යපාරිකන් සල දෙෙනම මේ රජ්‍ය පාලනයට සම්බන්ධ විතු කෙන. මෙයින් අදස් කරන්න නෑ ව්‍යත දේශපාරණය තු යතුයි කියනම් කාරණය පමණ . මේ පාලිමේන්තුව බැලුවත් ඉටති සැල පාලිමිේතු ැලුව. වියතුන් මේ පාලිමේන්තුවති දේශපාලනයෙන් වශයෙන් ඉටිය. න මම හිතන්නේ දේශපාලනෙකු උනාම වියතුන්ගෙන් වෙන කාරය අමතකරෙන. නිසා වියතුන් රාජ්‍ය පාලන තන්ත්‍රයට සම්බන්ධ වුවත් දේශපාලනයක වියමු අවශ්‍ය මනෑ. අපි පසුගිය වසන නමිය තුළ මිහිතන්නේ සෑහෙන දුරකට අපට මේ කාර්ය කරන්නට පුළුවන් වුණා. මගේ මත්‍යංශලන් මමය සිද්ධ කරා. මංහිතන්නේ ඇති ජනාධිපත්තුමාට බොහෝ දේවල් යුද්ධයවෙන්ම යුද්ධයෙන් පශ්චාත යුදධසමී සංවර්ධනය පවා කිරීමට එතුමාට පුළුවන් වුණේ විද්වතුන්ගේ ගැන තුමා ගතිමුණු විශ්වාසය නිසයි කෙල ිතන්න දන්න දන්නවා එතු විද්වතුන් වෙනුවෙන් න ඔු දක්ෂථාවයන්න්ගේ දැනුම භාවිතා කිරීමට අවස්ථාව සලසාාස් දීම සහ නිදහස ලබාදුු නිසා විශාල ප්‍රගතියක් අපිට ලපනට පුළුවන්න්නුනා. ම උදාහන් ක්‍රීපයක් මන ව හර දක්වන්නනම් අපි එක්තරා විද්වත මගේළඟට පැමිල්ල මහ අඳුරා නෑමීටි සෙල්ල ඉටි සෙල්ල කිව්ව මේ අප රටේ තිබ ලුකම අඩු පාඩුවක් තමයි විවිධ ශේත්‍රයන් වල ඉන්න විදවතුන්ට එක්තැ වෙලා ඔවුන්ගේ අදහස් හුවමාරු කරගන්න ඔහු වයිදවරක් වෙනට පුළුවන්. ඔහුॉफ් ඉංජිනියය කෙනෙක් වෙනට පුළුවන් මැනැත්තාම් ඉලෙට්‍රිකල් ඉංජිනියය කෙනෙක් වෙනට පුළුවන් මිකැනෙකල් ඉංජිනය කනෙක් වෙනට පුුවන් මේය ඔවුන්ගේ ශේෂස්ත්‍රයට පමණක් සීමාවෙන නැතුව මෙය එකතු වෙලා . රටි අඩුවක්වෙලා තිබෙන ර් පැත්ත කරන්නට ස්ථානයක් කපිට ලබා දුන්නොත් විශාල ප්‍රතිඵලයක් ගේනට පුුවන් කියලා. තින අපි ඒ විද්වතාගේ අදහස් තේරු මරගෙන ්‍රිපොලි මර්කට් කියලා මරධාන තිබුණු අභාාවයට කිය තිබුණු ගොඩනැගිලි ප්‍රතිසිංස් කරණය කල්ලා ක්ස්් සිටිය එක අපි හැදවා පිටා රම්භයක්තුන්න මේ හරහා කුඩා ප්‍රදේශ තුළින් මට අද දැනගන්න ලැබුණා ඒ දින ඒ ප්‍රදේශෙන් පමනම් ලැබන ආදායම डොර් මලන තුන්සීයක් දක්වා හලග හිල්ලතිේවා කියලා විල සුළු ප්‍රදේශයකින් ොමලින තුංසිය දක්වාට ලබාගන්නට පුළුවන් හැකියාව තිබුණ නම් අප තව තිබුණු සැලස්ම ඉදිරට ක්‍රියාත්ම කරානම් අපිට ලබාගඩ තිබන මුදල ගැන හිතාගන්නට පුළො. නොමුත් ඒක මොහෝට කිව්වා ඔන්ගේ වත්කම උන්ගේ ව්‍යාපාරයේ තිබෙන වත්කම මේසිියල්ලම කවු කරාම බිල්ලියන හතරකට වඩා ටිනාකමකට ගැන ගීල තියෙන කිය ි අපිට කරන්නට පුළුවන් වුනේ අර विදवතා කරෙහි අපි දක්වපු विශ්වාසය ඔුන්ගේ අදහස් වලට අපි ගරු කිරීම සහ ඒ නිදහස ඕට ලබාදී विද්තගේ නැත්තම් ්‍යාපාරකයගේ අදහස් ඒව ක්‍රියාත්මක කරන්නට හැකි වාතාාවරණයක් සකස්න කොළොත් අපිට කවදාකත් ඇමරිකාවේ ඇති කෙල්ලලා තියන ඌබ නෙටෆලික්ස් ම් ස්ටාක් එ ම්ඇ මේ වගේ ව්‍යස්දායක. राजन से विशेषन म नदकप याci ෞදගලි ංශයේ පුද්ගලයක් ගැනල්ල අපිට පෙන්නල දුන්නම අපි ඒ ක්‍රයක්ත්ම කරන්න ඒතුළින් විශාල විදේශවිීනමයක්ක පි ලැබවා ඒකම විශාල රැකිරක්ෂා ප්‍රමාණයක්ි ලැබුව නමුත් නාසලදන්න අවාසනාවකට ඒ ක්‍රියාත්ම කිරීමට තීර්ණය ගත්තු අයත් ඒ අදහස ගෙනාපු ව්‍යාපාරිකයනුත් සියලු දෙනනාටම අච්චඇත තත්ේ. මේරටේ තියෙන නීති රීති ගැන අපි දෙහා බැලුවොත් ඕනෑම විදිියකින් යම් කිසි පුද්ගලෙක්ව නීතියට හසු කරන්නට බළුවන් පන්නේ මි දින්දන්න. මම තීර්ණය ගත්තම කට විරුද්ධව දෙකට කියන්නේ දූෂණයක් දූෂණයක් කියල නඩුදආණ්ඩ පුළුවන් හැබ මම මේ තීරණයේ නොගත්ත නං ඒ වෙලාවේ ට क्මनल चाාज ස්ථාर्න ගත්ත නො මේ වගේ राජ्यතන්त्रයක් තුළ දිටයනට පුළුවන් කමක්න නිලධාරන්ට ී प्रफशन ඒ ීරණ ගැනීම ශक्තියක්තියනට ඕන ඒ නිදහස ලබා දෙන්නට ඒ පාජ්‍යසේවයයට පමණක් නෙවෙයි සෑම වෘතික සෑ ව්‍යාපාරකට ඒ අදහස් එහම ඇත්නං කවදාක්ක ක්‍රියටිවිටයක් ඇතිවෙන්නේ නෑ. නිර්මාණශී ලිබාවයක් ඇතිවෙන්නේ නෑ. අ අපි ලෝකයේ දකින අවුරුදු ගන්නාව සුළු කාලයක් තුළ දියුණුනු ව්‍යාපාර ඇතිවෙන්නේ නෑ. හිම ්‍යාර ඇතිවෙෙන්න්නට නම් ඒ නිදහස ලබාදිය යුතුයි. මෙ මේ නිසා තමයි ගෘර්තිිකයන් විද්වතුන් වැදගත්වන්නේ ඒ අයගේ දැනුම අප රාජ්‍ය තන්ත්‍රයට පාලනියත පාවිච්චි කරන්ට පුළුවන් නම් තමයි අපට දියුණුුවනට පුළුවන්ගන්න. විශේෂයන ලංකාවගේ රටක මංහිතන්නේ රාජ්‍ය සේවය සෑම දෙනාගේම ජීවිතයේ නිතරම බලපාන දෙයක් හැඩියට උදාර නැක් වශංගත්තු තැමරිකාගේ රටක ආණ්ඩුව කියනද බලපාන්නේ තා සුළු වශය මු අපේ රටේ සෑම දෙ දකටම ආණ්ඩුව රජය බලපානු ව්‍යාපාරයක් කිරීම සඳහා හෝ වේවා නිදහස් අදහසක් ක්‍රියාත්ම කිරීමට වේවා සෑම එවැනිී රටක වඩාත්ම වැදගත් වෙනවා මේ රාජ්‍යතන්ත්‍රයේ සිටින රාජ්‍ය පාලන කරන තන්ත්‍රයේ සිටින නිලධාරීන්ත දැනුම සහ ඒ අයගේ නිදහස ඔවුන්ට නිදහසේ තිීදුු ගැනීමට ඇති හැකියාව. මෙ හිදන පසුගිය වසර නමේ තුළ අප සෑන දුරට කාරය මේ දක්වා අප ගිය නිසා අප විශාල ප්‍රගතියක් ලබන්නට පුළුවන් වනා නොමුත් අද ඇයි මේ දේවල් ඇහිට ලෙන කන හේතුව ප දකගනට පුුවන් මෙ නිලධාරීන් තීරණ ගැනීමේ බයකම ඇතිකිරීම නිසා තිීරණ ගත්ත පුද්ගලයක් විවිධ බාධකවලට පත් කරයි පස්ස මමිතන්න කවුරුවත් ඉදිරියේදී එවැනි තීරණයක් ගනී කිය. මනිදහ.ක අපි දන්න මිනී තිරීදී සියල්ලක් මති බෙන්නේ ගයිඩ ලයින් සැටියද. අපිට මමදක්කා දැන් බාතිය සහ සන්තුෘෂ අපි උත්සවයකට ගෙනාවම. කර පුළුවන්ද ඒවාගේ ත කරන්න ස කර ලතින දතුන දතුන පාරවල්ල මටදවක් තුනකම ී ච හොඳයි කියලා. . නිල්ධාරින් කීප දෙන පුොට කිව්වා හොඳ කලා කරුවෙක්ක මට හොල දෙන්නමට. තරුණ කලාකාරය ඉදිරට එය ගෙනාව යැකිවස මට පුළුවන් අඳන්න ඔබ කියන මේ අවශ්‍යතාව මේගේ මේ මතු කරල දෙන්න පුළුවන්ග. ඇත්තටම කිසිම මුදලක් ඇය කරන්න ඇතු මොකද එකක ලංකාවේ පලවෙනි මතාවට

කියයක්මකට අය කරද සතයක් වත් නෑකිවා එ නේමේකේ අයට කන්න දීල තියනෙ ක හොමද කිය නවික හමුදාවේ අය එයාට උදව් කල්ල තියෙන නදන්න ඒයට කන්න දීපුූද ගැන්න යාගේ ප්‍රශ්නක ඊළඟට හල තිෙන පේන්ට එකට තන්ඩ කරල නෑනේ ඇයි මේ ටෙන්ඩ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මට පලවෙනි වතාවට අපි කරන්නේ. මේක අව්‍යම ද්‍රව්වයි ස්යාගන්නට ඕන එක හිද මේ කරේ. හිතාගන්න පුුවන් කමද ඉදිරියට යන්බි. මේවාගේ බාධක තිේෙනවන අපට කිස්සේත්ම දේල් ක්‍රියාත්මක කරන්නට පුළුවන් අපි නිර්බීතව ව ද බියනැතුව තීරණගත්ත නිසා අපිට පුළුවන් වනා විශාල ප්‍රගතියක් සංවර්ධනයතිී තට මමිතන්නේ නාගරි සංවර්ධනය වේවා ආරක්ෂාවතින් හෝ වේවා ඒවාගේ මයි විශාලප සංඛ්‍යයක්ෂ උදාහරණ ගන්නට පුළුවන් මහාමාර්ග එමන තං වරාය මි සෑමදිලිකම් ඒ නිලධාරීන්ට නොබියව තීරණය ගැනීමේ හැකියාව ලබාදීල තිබුණු නිසා එකකාරි කරන්න. විශේෂෙන්ම නාගරික සංවර්ධනයේදී. එ නිර්මාණ ශීලි භාාවය නිලධාරීන්ගේ නිර්මාණ ශීි භාාවය පවිච්චි කරන්ට ඉඩ දෙන්න ටෝ. එමන නන් නීති මගින් හිරගල්ල තිබොත්ඒේව කරන්න පුළුවන්කමක් නෑ. හිද තමයි අපිට පුළුව අගුනේ ඩ් ෝස්පිටල් ්‍රේස්කෝසක නිදස් චතුරශ්‍රය මේම සියලු දෙයක්ම ඒගේ ඒ නාගරි සංවර්ධන අධිකාරී හිටපු නිලධාරන්ගේ නිර්මාණ ශීලි භාාවයට ඉදිරියට ගෙනෙන්න්නට හැ ඉඩක්ි නිසා අපි පුළුවන් වුන ඒවල බාගන්නට. මමහිතන්නේ ඉදිරියේදී අපේ රට ඉදිරිට ගෙනන්නට අවශ්‍යනම් වඩ වඩාත් තාක්ෂිණයතින් අපි දියුණු කළ යතු මමහිතන්නේ පසුගිය කාලෙදී අපි නන ෙක්නොලජී පාක් එකක් ඇති කර මේ අදහස ඉදියට ගෙනියන්නට. අපි අදහ ස්තිබුණ ආුරද අෝදරත් වඩාේ සිහල බේත් වර්ගවල තිබෙන ගුණ කොහොමද වෙන් මඩිසි නෙක් හා සමානවෙඉදියට ඒව පාවිච්චිකල් කරන්න කහොමද කියන කාරණය ගැන ිසර්ච් කරන්න. ඒ සඳහා අප පටන්ගත के रिස් කියලා තන මද නැකර මුखද දැන් වෙලා යන කියලා අපි ඒක බලාපරත්තු වනේ අපේ සිिංහල පැරණී බෙහෙද ද්‍රවය වල තිබෙන ගුණ කැපසිවල් කට ගේන්නේ කොමති කියන කාරම මේවාගේ ඉදිරිියයට අපිට ට පුළුවන් වෙන්නේ මේවැනි තාක්ෂණය හරහා තාක්ෂ දුණට ලබ පමණයි හැ මේ ලබන්නට විශාල නිදහසක් අව නිලධාරීන්ට තීරණ ගැනීම හැකාව තිටි බො අවස්ථාවලදී යම්සි දෙ ට කිීමද අපි ලාපොරොතු වනේ ඉහල ප්‍රමිතියක් ගන්නට හ ප්‍රමිතියක් ලබා ගැනීමෙන් තමයි පේමට එක හැදුවත් පේමට එක අයින මල් පාත්තියක් දම්මත් සෑමදකරමි ඉහළම ප්‍රමිතිය බලාපොරොත්තු වුණ සමහරය හිතන්නට පුළුවන් ඇයිමී කිය මම දන්නවා ඉඩිපෙන්ඩන් ආखේ දෙකේි මාළු තැංකයක් ද දයක විීදුुරගලवाला ඒ ගොල්ලු කියන්න මේ එක අවශ්‍යන ද මේ එක පුරවල දන්න. එහි යම්කිසි හේතුවක් ඇතුව තමයි අපි දෙකරේ අර වෙනත් තනට සිතුවිල වෙන තැනකට ගෙන නට අවශ්‍යයි. මම පෞසුග කාලේගැන්නේ ලේකම් වරෑ වශනන්න කාලේ. මට සිංපූරෙන් ආරාධනයක් ලැබුණ වැඩ සටහනකට සභාගවෙන සතියද. ඒ වැඩසටහනයකදී. දැනට ඉන්න විදේශයමතුමාවකටවාරට පාරිසර කෑමතිවරය. එතුමා මට කිව්වා එය ඩොර් බිලියනයක් වියදං කල්ලා උද්‍යානයක් සකස් කල්ලා. සිංග කෝට කියිය දකින්නට පුොළුවන් ඒ උද්‍යානයට ඩොර් බිලියනයක් වියදන් කරලා තිබ තුමාග ඇහවලු මධ්‍යේදී නැයි ඔබ මේ උද්‍යානයකට ඩොර් බිලියනයක් වියදං කරන්න. එතු උත්තරය වනේ අප රටේ ඉන්න සෑම දෙනෙක්ම පොහසතුන්න වයි පහලා ආදායම් ලබන මධ්‍යම ආදායම් ලබන ජනත. ඉහ ආදායම ලබන පුද්ගලයන් පුළුවන් ඇමරිකාාවට ජපාන ඒ ගිහිල්ල තිර විවිද ිස්නිවල් ව තිවි. රටර පතාු ආදායමක් ලබන පුද්ගලයන් හිතන්නේ, මේරට රිහල ආදාමක් ලබන පෝසත් අයට විතරයි සිංගප්පූරුව. ඒ මතය නැති කරන්නට තමයි. ඒ හැම දෙෙනටම අර ඉහල ආදාමක් ලබ ලබන විදනයක් ලැබීමට තමයි මම මේ ඩොලර් බිලියනයක් වියදං කල්ලා පාක්යක් දී. බලන්නේ හිතන ආකාරය. සෑම ජනකොටසකටම ඉහලට හිතන්නට අවස්ථාවක් උුන් ලබලති ඉහල තැන අපි හිතුෙන ත අප පුළුවන් කමක් නෑ ඉදිරියට යන්නට පසුගිය වකමානුව තුළ මෙවැනි විදවතුන් රාජ්‍ය තන්ත්‍රයට එකතු කර ගැනීම උත්සාද මිටිසල දක්වලතින කාර උදාහරණයක් තමයි මගේ කාර්මික අතිරේක ලේකම්වරයා. විදුලි ඉන්ජිනේරුවකු ඒ වෙනෙන් තෝරගත්ත. ඔහ අකමැත්තෙෙන් මුලි එකට ආාවත්. මමට කිව්ව මේ තැබල් කන්තූරුවක් නෙවෙයි මෙන හගක් වැඩ කරන්නට පුළලන් ඔොබගේ හැකියාවන් පිඩුම් කරන්නට පුළුවන් ස්ථානයක්. ඇතින්න ඒ අනුව ට මම්බාර දුන්න මේ කොළඹ සංවර්ධන ලෝකබැංකු ආදාර ඇතුව අපි කොළम्ඹ පස් අවරුදු සැලස්මක් ඇතුව සංවර්ධනය කරන්නට සානදායි ක්‍රමේට්‍ර අප නෑක් ලැබුණ එ ඒ ව්‍යාපෘතය නාක අවශයෙන් हो ක්‍රिया කර කොච්චර හොඳදට ඒ කාර්ය හගේ හැකයාමන් ඉදිරිපාත් කරාද කියතුොත් ඇ ලෝකබැංකු නිලධාරින් මේ ලංකා හිටපු ්‍රධ ල මට ව් මේ නිලධාරාවිට දෙන්න වශින්ටනයට ගිහිල්ලා ලෝකබැංුවයේ නධාරන්ට ඔන් ආධාර ලබන රටවල් වලට ඕන්ගේ දුර්වලකාම නිසා තිබෙන බාදක ගැන විස්තරයක් කරන්න. ඒ තරමට හගේ है ඒ දනුම මේ කාරයන් සඳහා යෙද ව රාජ්‍ය සේවයට මෙමනිඇය ලාගැන නිතාමත් වැැගත්තය නැති අප දන්න අවුරදු ගන්නාවක් තිස්සේ දැ බොෝය කියනවා රාජ්‍ය සේවය දුර්ුල තත්ත්යකට පත්වෙලා තිබෙනවා. මෙම දුර්වල තත්වයකට පත්වෙලා තිබෙනවා හේතුවත් අපි අවුරදු ගණන්නාවක් තිස්සේ කරපු වැරදිී වැඩනිස. එහෙමනං අපි මේ රාජ්‍ය තන්ත්‍රය සාාජ්‍ය සේවය කාරක්ෂමක් කළ යුතුයි. ඒයට කරන්නට තවත්යක් තමයි අපට එක දවසි කරට බෑ. එහම අපට මේ දක්ෂීන් පෞද්ගලිකං ක්ෂයෙන් හෝයවා රාජ්‍ය තන්ත්‍රේම වෙනත් ති නාතනින් වල හෝේවා මේ හැකියාවන මේ තුළට ගෙනයුතුයි. මේ විදිර තමයි අප පෆිෂනස් ලබව විද්වතුන් බුද්ධිමතුන්ව රාජ්‍යතන්ත්‍රයට එකතු කරගන්න පුළුව. ල එක තුර නගත්තත් ඔන්ගේ උපදෙස අපිට ලබාගන්න පුළුව නොවන් කියන ඔන්ගේ අදහස් ඒකම අපිට ඔන් ම රජනීතිය තුල තිබෙන විවිධ බාදක රප්ස් ලගන්නේ ඒවා අපි පුළුවන් තරම් අඩු කරන්න ටෝ පසුග කාලයි දේවල් සලු මකරා හොදම උදාහරණයක් තමයි දන පතුමනනි ශෙංග්‍රල්ලා මෙතු රි කොට මට දවසක් එන්න කිව්වා අපි ඒ දවස්සල රැකිවවාගේ ම ෝජකයන් රට තුළට ගෙනීමට හඟක් උත්සා ධර්පු කාලයක් යුද්ධයටස් පස්සේ ඇ ශංග්‍රීල යතන සවාාපති තුමා එෙදා අපෙන් ඉිල්ලවා ඉඩම රැකිව ය හෝටල් තුනක් හදනවා හම්බන්තොට එකක් කොළම් බ එකක් හිතකට ඔහුටිය ආසවක්ති වුණ මඩ කලපු එකක් හදන්නට. ඔහු පහුවනිද ඉඩම් බලල ඔු විල්ලුව ඉඩම යුද හමුදා මුලස්ථන තිුණු ඉඩ. නතුමාකි මේ හමුදාාව අව සුදුෂතනක් නෙවෙයි මේ ඉඩම වඩාත්ම වෙළද ව්‍යාපාරකට සුදුසු හොඳම ඉඩම. තුමාලා. රාජසි යද හමුදාවටක පාවිච්චි කලතින. නදී මට විශාල ප්‍රශ්නයක් ඇති වුණ අවුරුදු තිහක්තිබිෙනු යුද්ධ අවසාන කරපු හමුදාවේ ලස්ථාන අවුරුදු හැටකටසන්න සංඛ්‍යාවක තිබුණු ස්ථානය මම කොහොමද වෙළදා අතන ලාබාද. නමුත් අවරුදු ගනාවකට ඉසල්್ල. ජර් ජාවදන ජනාධිපත්තුමා. මේ මුලස්ථානය වෙනුවෙන් පත්තරමුල්ලේ වෙනමය ඉඩමක් වෙන්කල්ල තිබුණ ඒ දවස්සල මු අවුරදු ගන්නාව තිස්සේ අපිට කරගානට පුළුවන් කමක් තිබුණේ නෑ මුදල් නැතියකම. අප මුදල්ලම ලේකම්තුමත්I සබාපතිතුමත් ක්කුම එකතු වෙලා අපි මේ මිඩම ලබා දෙන්නේ කුහමද කියන ගානය ගැන ්ා ක මුදල් ලකම් තුමා පිටකිව්වා මේ ලැබෙන මුදල් මේ කාර්ය සඳහා ලබාදේීමට හැකි ක්‍රමවේද තියනවාග. අනුව අපි කෙතිෙන් කෙරනන් කැමති වුණා ඉඩම දෙන්නට ඒ මුදල් අපි පාවිච්චි කල්ල අකරේ ගොඩ ප්‍රදේශය ලස්ථනය ත්‍රවිධ හමුදාවේ මුල්ලස්ථානය අපි හදනට පටන් ගත්තා අපි සුමාන දෙකක් ඇතුළත මේ ඉඩම ශංග්‍රල්ල තනයට ලබාදන්නට ගෝල මම දන්නවා තමමයි ඒ ශංගරිල් ආයතනය සභාපති තුමා සෑම සම්මලනය කිෙදීම මේ කාර්ය කියනවා එ තුමා ඒද අශ්‍යලකිව්වා යෝජනයකි වේගෙන්ම යෝජනය කරන්න පුළුවන් රට ලංකාවයි කියලා. එම කිවවේ එදා අපි නිලධාරීන් වශයෙන් ින්ම ඒ තීරණ ගත්තා එදා ඒ තීරණ ගැනීමයි හැකියාව අපිට ලබාදී ලතිබුණ. මේ කාරණය සිදුව නැත්තම් මං හිතන්න රටක් ඉදිරිටයන් ගෙනයානට පුළුවන්කමක්නෑ. और අප व්‍යत्මග ආराम्भ करें මෙන්නमे खाරने සඳ विතුुनතු विवि शत्र්‍රල ඒ शेषस्त्र්‍රයන්ගේ තිබෙන प्र්‍රශ්න ගන සාखा්ා කල ඒට දෙන්න පුළුවන් विषදු धनवा विध प्रराශ්න වලට विध विषඳुම් දෙන්නට පුළුවන් මේවා සාකච්චාවට භාජනය කල්ලා වඩාත් සුදුසු ක්‍රමවේදයන් ගැන එකංගත්වයකට එන්නට අවස්ථාවක් අපිට තිබෙනවා ඒවා. අපි ඉදිරයේ දීන රජයකට හු නායකකුට ක්‍රියාත්මමට පුළුවන් වෙන විදියට ක හදන්නට බලාපොරොත්තු වෙනවා ඒකම මොම හිතා ඉදිරියේ දී එ රජයකद මේ विदवතුुන් පාවිච නැතොත් व්‍යාපාරිකයන් පාवि්චිකර නැතො තරුණයන් පාवि්චිකර නැතො එයට නිදහස ඔවුන්ගේ අදහස් ක්‍රාत्ම කිරීමට අවස්ථාවක් ස දුने ැතුොත් අපිට පෙරට ඉදි යට ගෙනට පුළුවන් කමක්ने. මේක තමයි मූලික අදහසක් ඇතුව में ව්‍යාत्මග ආराම්භකරමත्य අ වියතුන් දහදනෙගේ අදහස් විධාංශයන්ගේින් ඉදිරි පත් කළ. මේමගේ අදහස් එකට එකුතු කරලා ඉදිරියේදී අපි බලාපොරොත්තුවෙනවා කණ්ඩායම් වශයෙන් මේවා විශ්ලේෂ්ණය කරලා දත්තයික් කාශු කරලා. මෙවැනි සම්මන්ත්‍රණ පවත්වල යම් කිසි නිගමනයන්ටේන්. ඇති මේ හරහාම් මංහිතන්න අපිට මේවා පමණක්නිේ දේශපාලික වශයෙන් සම්බන්ධ වෙන්නට පුළුවන් ව්‍යතු නිින්වා කියලා මංහිතන අපිට අද ොඳට පෙනීගයාමේ කරපු කතාවලද. දක්ෂ කතිකයන් හිටිය. අපිට නායකත්වය තිබනත්. අප හොඳ අදහස් තිබනත්. ඒ අදහස් ජනතා වෙතට ගෙනන්නට පුළුවන්කමක් නැත්නම් මහිතන තනත් ප්‍රශ්නයක් වෙනවා. අපිට ගිය වකවනේදී අපි වැඩකරන්න. ඒ වැඩ කරපු දේවල් ජනතාවතරට ගෙනියන්නට බැරිවුණු නිසා වෙනක් පාර්ෂවයක් ගෙනිිච්ච ප්‍රචාරවලට රැවටුණු ජනතාව මමිතන්නේ වෙනත් තීරණයක් ගත්තා. ද නිය නිසා ඉතාමත්ම වැදගත් වෙනවා අප මේ අදහස් ජනතාව තුළට ගෙනෑමත්. විශේෂෙන්ම අද මේ අවස්ථාවට සාභාගී වුණු ජනාධිපත්තුමාටත් සේළුම දේශපාල නායැකවන්ටත් ඒවගේම ගරුතර මහා සංගරත්නයටත් සියලුම විද්්‍යතුන්ටත් ශාල උනන්දුුුවක්තිබුණ සෑම දිස්ත්‍රික්කයකින්ම මේ අවස්ථාවට සාභාගි වන්නට මමහිතන්නේ මේ සංවිධායකයන් විසින්ට සිද වුණා යම් කිසි පාලනයක් කරන්නට මේ එන සංඛ්‍යාවන්ගෙන මේ සෑම දෙන්නකුටම මම ස්තුතිවන්ත වෙනවා සාර්ථක විද්වතුන්ගේ මෙ වැනි සම්මන්ත්‍රණයක් පවනට හැකිවීම ගෙන.